හොඳයි. අපි පහුගිය වැඩසටහනේදී භාවනා පිළිබඳව ඩිංගක් යම් මට්ටමකට කතා කළා. ආනාපාන සති භාවනාව ටිකක් වැඩුවා. ප්‍රශ්න ඒ තරම් අහලා තිබුණේ නැහැ පහුගිය සතියේ. ඊට පස්සේ වැඩසටහනෙන් පස්සේ ඒව ප්‍රශ්න වගේක් අපට හම්බ වුණා. ඒ පිළිබඳවත් කතා කරලා අද අපි භාවනාවේ මූලික දැනුවත් කිරීමක් මහා භාවනාව පිළිබඳව කරන්න බලාපොරොත්තු වෙනවා. ඊන් පස්සේ වෙනද වගේ ආනාපාන සතිය ටිකක් වඩලා වැඩසටහනේ තවත් ප්‍රශ්න තියෙනවා නම් ඒවට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්කෝලේ වගේ මම අත උස්සන්න කියලා කියනවා. දැන් ගිය සතියේ ඉරිදායෙන් පස්සේ හුස්ම දිහා බලපු අය අත උස්සන්න. ගෙදරදී ඩිංගක් හරි දැන් සීල් බින්දක් සීල් නැති කරගන්න එපා. දැන් භාවනාවත් නැහැ, සීලත් නැහැ, සමාධිත් නැහැ, දෙකම නැහැ අන්තිමට. ඩිංගක් පැය භාගයකට වඩා කාලයක් බොහොම ස්තුතියි මේ වැඩේ කරගෙන යන්න. දිනපතා නෑ, අනිත් අය අධෛර්යමත් වෙන්න එපා. කාර්ය බහුල භාවය නිසා අපහසුතාව තියෙන ඕනම කෙනෙකුට. නමුත් අපි හැමතිස්සෙම මහන්සි වෙන්නේ අනුන් වෙනුවෙන්නේ. ලස්සන වාහනයක් අරගෙන ඇතුළින් එකනට පේනවද? නැහැ. එයා ගොඩාක් ලොකු දුකක් විඳිනවා. ඒක පරිහරණය කරලා ඒකට නඩත්තු කරගෙන යන්න ලෝකය සතුටු කරනවා. ඒක නිසා නිවසක් හැදුවත් අනිත් බොහෝ දේව රැකියාවක් කළත් දැන් සමහර මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙලාවක් නැහැ. රැකියාව කරන්නේ ජීවත් වෙන්න. නමුත් රැකියාව කරලාවට පස්සේ ජීවත් වෙනවා කියන එකට වෙලාව නැහැ. හවස වෙනකම්ම රැකියාව තමයි කරලා තියෙන්නේ. අන්න ඒ වගේ ස්වභාවයක් ගිහි ජීවිතය තුළ තියෙනවා. ඒ ස්වභාවයෙන් චුට්ටක් ඈත් වෙලා තමන් ගැන තමන්ගේ සසර සැලසුම් කරගන්න අඩුම තරමේ නිවන කියන එකට මෙහා ඊළඟ ජීවිතය ගැනවත් හිතන්න අවශ්‍යතාවක් ඇති වෙන කෙනෙකුට වෙලාව වෙන් කරගන්න පුළුවන් භාවනාව සඳහා. අද සිල්මෑණියන් වහන්සේ නැහැ නේද? ප්‍රශ්නයක් අහලා තිබුණා, අපි ඒකට පිළිතුර දෙමු. ප්‍රශ්නේ පොඩි වැරදීමක් වෙලා තිබුණා. ඒක මං හිතන්නේ වැරදීමක් නිසා තමයි. ඇසට රූපයක් වැටී එය සෝත ප්‍රසාදයේ ස්පර්ශය වීම ගැන කියලා තියෙනවා. ඒතර ඒක සෝත ප්‍රසාදනේ. මං හිතන්නේ චක්කු ප්‍රසාදය කියන එක වැරදිලා වෙන්න ඇති. එතකොට ඇසට රූපයක් වැටිලා එය සෝත ප්‍රසාදයේ ස්පර්ශ වුණාට පස්සේ දැනගන්න බව ඇති වෙනවා. ඉන්පසු එය හේතුඵල ධර්ම වශයෙන් දකින්න. අපි ගිය සතියේ කතා කළා, අපි තියරි එක නැවත මතක් කරනව නෙමෙයි භාවනාවේදී, මේක අත්දැකීමෙන් දකිනවා, එක්ස්පීරියන්ස් කරනවා. එතකොට තමන්ට පෙනෙන රූප කලාප තියෙනවා, නොපෙනෙන රූප තියෙනවා. සනිදස්සන වශයෙන් වර්ණ විතරයි අපට පේන්නේ, අනිත් කිසිදු රූපයක් අපට පේන්නේ නැහැ. එතකොට ඇස් කනට ගෝචර වශයෙන් ද්විජ රූප, එහෙම නැත්නම් ශබ්ද රූපය තමයි අපට ඇහෙන්නේ. වෙන කිසිදු රූපයක් අපේ කනට ගෝචර වෙන්නේ නැහැ. ඔය විදිහට හරියට තේරුම් ගන්නට ඕනේ මොන විදිහටද අපිට ස්පර්ශ වෙන්නේ, කොහොමද අපි ඒක දැනගන්නේ. ස්පර්ශය කියන එක ඇසට රූපයේ ස්පර්ශ වීම. මං ගිය සතියේත් කිව්වා මේක දඩස් ගාලා වදිනව නෙමෙයි, ඒක බොහොම සියුම්ව සිද්ධ වෙන දෙයක්. එතකොට අපි ස්පර්ශ වෙන බව දැනගත්තට ස්පර්ශය අත්දැකීම් දකින්න අපහසුයි. ඒක බොහොම සියුම් චෛතසික සියුම් ස්වභාවයක් ස්පර්ශය කියලා කියන්නේ. එතකොට මේ දේ සිද්ධ වුණාට පස්සේ තමන්ට පේනවා සංයෝජන හටගත්තොත්. අපි කතා කළා ගිය සතියේදී යම් කිසි සංයෝජනයක් නැත්නම් අකුසල ධර්මයක් හටගන්නවා නම් අන්න ඒක දැනගන්නවා. මොකද්ද මොන සූත්‍රයෙන්ද විස්තර කළේ? සතිපට්ඨාන සූත්‍රයේ. සතිපට්ඨාන සූත්‍රයේ චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදුභයං පටිච්චුප්පජ සංයෝජනං
තංච පජානාති කියලා විස්තර කළා. එතකොට සද්දේච්ච පජානාති සෝතේ සද්ධාංච පජානාති සෝතේච්ච පජානාති. එතකොට යංච තදුබයන් පටිච්ච උප්පාජේ සංයෝජනං තංච පජානාති. එතකොට ගන්ධය ඝාන ප්‍රසාදය. රස ජීවහා ප්‍රසාදය. පටවිදාපොත් පටවි තේජෝ වායෝ මේ කාය ප්‍රසාදය. පටවි තේජෝ වායෝ කියන තුනට තනි වචනයක් කියන්න. පොට්ටබ්බ ධාතුව ස්පර්ශය. ඒ ස්පර්ශය වෙලා මේ රූප තුනක් ස්පර්ශ වෙන එක අර ඇසට රූපයක් ඇట్లా සිතක් පහළ වෙනකොට එතන ස්පර්ශය පස්සචෛසිකය. ඒක ඊටාම සියුම් නාම ධර්මයක්. ඒක බලන්න බෑ. ඒක ලේසියෙන් බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක පටවි තේජෝ වායෝ කියන භූතත්‍රේ බලන්න පුළුවන්. ඒක නිසා මේක හේතුඵල සම්මර්ෂණයක් කරනවයි කියලා. හොඳයි ඒක. එතකොට හේතුව ඵලය මොකක්ද? මේ රූපය ඇසේ ගැටීම, ඒක නිසා හටගත්ත චක්කු විඥාණය, චක්කු විඥාන සිතට කුසල අකුසල තියෙනවා චක්කු විඥාන සිතේ. මොකද්ද වේදනාව චක්කු විඥාන සිතේ? උපේක්ෂා සහගතමයි. ඒ සිත මොන සිතක්ද? කර්මයක්ද, විපාකයක්ද, ක්‍රියාසිතක්ද? විපාක සිතක්. වර්ණ දැකීමේ හැකියාව ඔබට ඇති වෙන්නේ විපාක සිතක් නිසා. එතකොට ඒ වර්ණ දැක්කට පස්සේ ඒක අඳුර ගන්නවනේ. මේ අහවලා, මේ අහවල් දේ කියලා ඒ දේවල් අඳුරගෙන එතනින් එහාට ඒක ආස්වාදයේ කිරීමක් වෙනවා නම් ඒ ආස්වාදයේ වෙනකොට ජවන වලින් තමයි ඒක සිද්ධ වෙන්නේ. ජවන ධාවනයක් වෙනවා. ජවන කියලා කියන්නේ කුසල හෝ අකුසල සිත් හට ගන්නවා. දැන් පဋාණේ සජ්ජන කරද්දිත් ඒව සිහිපත් කරගන්න දැන් ආසේවන ප්‍රත්‍ය ගත්තම තනිකරම ජවන ගැනමයි කියන්නේ. ආසේවන ප්‍රත්‍යෙන් කිසියම් ජවනයක් ආරම්භ වුණා නම් ඒ ජවනය තමයි දිගට 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 ක්‍රියාත්මක වෙන්නේ. එක ජවනයක ශක්තිය තව ජන ඒව ඉතින් භාවනාවෙන් දකින්න බෑ. න්‍යායාත්මකමයි දකින්න ඕනේ තියරි වශයෙන්. බලාපොරොත්තු වුණා ඔයාලත් එක්ක කතා කරන්නට. තව එක ප්‍රශ්නයක් තියෙනවා. සුකුම රූප හා ප්‍රසාද රූප එකක්ද වෙනස්ද කියලා. සුකුම රූප අපට හම්බ වෙන්නේ රූප චිත්ත චෛසික රූප නිබ්බානවල රූප කියන පරමාර්ථ ධර්ම ඉගෙන ගන්නට. සුකුම රූප ඕලාරික රූප සුකුම රූප කියලා ආකාර දෙකක් තියෙනවා. එතනදී අපිට ඕලාරික රූප තමයි බොහොම පැහැදිලිව බලා ගන්න පුළුවන්. මොනවද? චක්කු ප්‍රසාද රූපේ චක්කු, සෝත, ගාන, ජීවහා, කාය රූප පහයි. වර්ණ වන් රූපය, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ ගැන මොනවද? රූප තුන. පොට්ටබ ගැන රූප තුනක්. පඨවි තේජෝ වායෝ. එතකොට ප්‍රසාද වශයෙන් කියන්නේ ඉන්ද්‍රිය පහ එනවා. මෙතන අරමුණු කරන අංග පහ අන්තිම අරමුණ තුනකට බෙදෙනවා. එතකොට 12ක් ඔක්කොම ඕලාරික රූප එනවා. රූප 28න් අනිත් රූප 16ම සුකුම රූප. ඒව අපට දකින්න පුළුවන් දේවල් නෙමෙයි. එහෙම භාවනාවේ මට නම් දකින්න බෑ. වෙන කාටරි පේනවත් දන්නේ නැහැ. ඉස්තින්ද්‍රිය, පුරුසින්ද්‍රිය, ආහාරජ ආහාර රූපය, ආකාශ රූපය, ඊළඟට ආපෝ ධාතුව. ආපෝ ධාතුව ඒවා අපට ස්පර්ශ වෙන්නේ නැහැ. ආපෝ ධාතුව ඊළඟට කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, උපචේ සන්තති, ජරතා, අනිච්චතා, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා. මේවා මම නම් අත්විඳලා නැහැ භාවනාවේදී. ඒක කාට හරි අත්විඳින්න පුළුවන් නම් හොඳයි. ඒවා සුකුම රූප. ඒකත් එක්ක පැටරුනේ මොකද්ද? ප්‍රසාද රූප. චක්කු ප්‍රසාද, ප්‍රසාද රූප, ඕලාරික රූප. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද, ජීවහා ප්‍රසාද, කාය ප්‍රසාදය. කාය ප්‍රසාද ගැන අපි ගිය සතියේ කතා කළා. කෙස්ලොම් නියදත් සම ඇරෙන්න ස්නායු පද්ධතිය. අපි පහුගිය සතියේද නැත්නම් පෝය දවසේද මට මතක නැහැ. ස්නායු පද්ධතිය කොච්චර දුර අපේ ඇඟේ තියෙනවද? එතෙක් අපට කාය ප්‍රසාදය තියෙනවා කියලා අපිට ස්ථිරව නෙමෙයි. මේ විද්‍යාවයි බුද්ධ විද්‍යාවයි පටලවා ගන්න එපා. වේදනාවක් කායික වශයෙන් දැනෙන ස්වභාවය තියෙන්නේ කාය ප්‍රසාදෙ තියෙනකොට. එතකොට බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයින්ට කාය ප්‍රසාදෙ නැහැ. රිදෙන්නේ නැහැ. කායික සැපයක් නැහැ. මේ දුක් වේදනාවකුත් කායික වශයෙන් නැහැ. නමුත් මනුෂ්‍ය ලෝකයේ සහ දිව්‍ය ලෝකයේ සත්වයින්ට
काय प्रसाद तीयनवा अपेट वडा स्यूम देवी अंट तीयनवा अपट बोम ओलारिकव काय प्रसाद तीयनवा तोट मे स्नायु पद्धति अपट विद्यात्मक धनी अल्लुम हृदयत्म तोट ए सियलु स्थान वल काय प्रसाद तीन शरीर अभ्यंतरे पवा पैदली ने अभी कथाकल विपसना भावना हों तो पुर्दुकर्ण वेदना उपासना कर्ण के निकुगे शारीर अभ्यंतरे वेदना वन पवा धन्य नवा एक नंग धन्य नव तीन एक किसी तो सके आकना धन्य नवा यतकोट हर मुल एंगम स्कैन कलावागे वोट बलागने अन्न पुलवा कोहे हरि आक्रमिकता व्याक्तिरण सामान्य मनुष्य कोट धन्य नवटरा इक्मनट खये आबाद अभ्यंतर आबाद विपसना योगी कोट धन्य नवा एवगेम विपसना योगी कुट भावना योगी विपसनापमन अग्निमे एवं रोग अतिवीमे स्वभाव अडुवेन बवकुत अपट बलन्न पुलुवा सामान्य कायिक वशे निरोगी केनेकुट लेड हैदेनी नहे मानसिक वशे निरोगी वेन केनेकुटत ए प्रतिलाभ तियनवा हेतुव मोकद अपे मे शरीरे हटगन्न आकार रूप हटगन्न आकार हतरक् तियनवा कर्मज उतुज आहारज चित्तज कियला अम्मा तात्ता के स्वभाव कर्मज रूप मौकुसेदी पिलिसिंद गन्न कोटम सितत् एक्क इकटम सहजात हटगन्न उक्कत्तिक्कने नाम रूपं अन्यमान्यं सहजात पच्चेन पच्चे उत्पत्ति क्षणेदी प्रतिसंधि सितायि रूपायि देख इकटम हटगण मे एस पहाल वेन्नोने कोई विधि हटद खन हेदेन्नोने कोई विधि हटद मे शरीर हेदेन्नोने कोई विधि हटद ए सियलु तोरतुरुटिक मौकुसे हटगण्णवा हेबै अपे ओलारिक एस हेदेन पटंगण्णि बुद्ध विद्यावनुवत् वैद्य विद्यावनुवत् पस्से कालेक तमयि पेनीम स्वभाव अति वेन्नि पस्से कालेक सतिकीपयक् कलले गोड नगुणट पस्से नमुत् अपे खय मुनवगेद तीरने कर्ण कर्मज रूप कलाप हदिल एतन प्रतिसंध्या तेक्कम हटगेन अखंड वर्धने अखंड अतिविमीन 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 अदमे ओय इन्न ओब व अतिवेला तीयनवा दें मे वेलावे अतिविवी ओब नतिवेनवा एक वेगे वेडिकमट अपट पेन्नी नह रूप कलाप नतिवेन वगेम अतिवेन निसा अडुवक देनेन्नित नह ए कर्मज रूप इलाट उतुज रूप मे रटे इन्नो वगे निमे वेन रटकट गियाट पासे एतियन सीतोष्ण वेनसन निसा तेजो धातु निसा अपे रूप कलाप हेदन आकार वेनसनो नट आहारज रूप होंदट कन्न बोन्न तियन नेद चीज बटर काले नके नेकुगे आहारज रूप सुकुम स्यूम्ब हेदनवा रलु आहार गन्न सिद्ध वेच्च केनेकुगे आहारज रूप ओलारिक बाट ओलारिक यानी केने रलु बवक् तियनवा एके वेनसक् तियनवा समहराय शिव मृदु आहार अरगेन पस्से लेड वेनवा एक वेनम पेत्ताक आहारे निसा ओबे रूप कलाप हट गन्नो ईलंगट चित्तज सित निसा रूप कलाप हट गन्नो चित्तज रूप कलाप मेन मे चित्तज रूप कलाप प्रसन्न भावेट सिते पिरिसिदु भावे सिते सोमनस भावे प्रीति सहगत भावे निसा अपे शारीरे वेनसक अतिकर वनवा ए निसा मुकद वेन्ने नितर मैत्री भावना व करण के नेकुगे खालोनात लस्तनाय एहेम केने लंगट गिहिल्ला खालोनात त्या तेक कथा करन्न हितेनवा हरि प्रियमनापाय मिनिसुत एक कथा करद दनगन्न पुलुवन मेया मैत्रीय वडनवद नत्तं द्वेषय वडनवद कियला मैत्रीय वडन केना कमति नह තව කෙනෙකුගේ වැරදි වැඩිපුර කතා කරන්න. ඒක යාට නීරසයි. මෛත්‍රී වඩන කෙනා කැමති නැහැ දෙදෙනෙක් තරහ වෙනවට. ඒක යාට නීරසයි. මොකද යාගේ හැමතිස්සෙම අභ්‍යන්තරයෙන් මතුවෙන්නේම මිත්‍ර භාවයක්. එතකොට එයා ඒ භාවනා වඩන කෙනාගේ රූප කලාප මොකද වෙන්නේ? පිරිසිදු භාවයට, ප්‍රිය භාවයට පත් වෙනවා. දැක්කම හරි ප්‍රසන්නයි. එහෙම වෙන්නේ ඉන්ද්‍රජාලයකින් නෙමෙයි. එයා වඩන भावनाव निशा इतकोट भावनाव निशा अभ्य रूपकलाप प्रसन्न भावेट पत्नवा एवगेम निरोगी भावेट पत्नवा एक अदस भावना करना लिडवेन्याकन निवे दंगेट मंग असनी पेला इस्पीड लगे तो मकिया स्वामी ना सी ये की लिडवेन्याकना हेम वेन्या
අපට ලෙඩ රෝග ඇති වෙන්නට අපේ ජීවිතවලට බාධා ඇති වෙන්නට කොච්චර ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙනවද කියලා සෙනසුරාදා හවසට දැනගන්න පුළුවන්. හේතු ප්‍රත්‍ය ආරම්මන ප්‍රත්‍ය අධිපති ප්‍රත්‍ය ආදී වශයෙන් විශේෂම ප්‍රත්‍ය කර්ම ප්‍රත්‍ය විපාක ප්‍රත්‍ය උපනිෂය ප්‍රත්‍ය උපනිෂය ප්‍රත්‍ය අවසානයේදී තියෙනවා පුග්ගලෝපි උපනිෂය පච්චේන පච්චයෝ සේනාසනම්පි උපනිෂය පච්චේන පච්චයෝ උතුභෝජනම්පි උපනිෂය පච්චේන පච්චයෝ. එතකොට ඍතුව භෝජනය ඇසුරු කරන මිනිස්සු ඉන්න කුටිය සේනාසනය මේ සෑම දෙයක්ම ඔබට භික්ෂුවකට ඒ විදිහට ගත්තම ඔබ ඔබට ආදේශ කරගන්න සේනාසනයකම ගෙදර. එතකොට පුග්ගලෝපි කිවම ඔබට ඔබ ඇසුරු කරන යාළු මිත්‍රයෝ උපනිෂය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. උපනිෂය ප්‍රත්‍ය කියන්නේ පුළුල්ව විසිරී ගිය ලොකු විවිධත්වය ලොකු ඩයිවර්සිටි එකක් තියෙන ප්‍රත්‍යක් උපනිෂය ප්‍රත්‍ය. හිතා ගන්න බැරි තරම් වපසරියක බැතිරලා තියෙනවා උපනිෂය ප්‍රත්‍ය. ඒ නිසා අපට මේ අසනීපය ඇති වුණේ මේ හේතුව නිසා කියලා ස්ථිරවම එහෙම කියන්න බෑ. එහෙම කියන්න බැරි බව දන්නේ නැති නිසා තමයි හොඟ දෙනෙක් කියන්නේ මෙච්චර මං බණ අහනවා මෙච්චර බෝධි පූජා තියෙනවා මටම මේ ලෙඩේ හැදුනනේ. ඒ ධර්මයේ ගැඹුරේ නොදන්නාකම ධර්මයේ ගැඹුර පිළිබඳව නොදන්නා හේතුව. මොකද මේ ජීවිතේ හොඳට හිටියට පෙර ජීවිතේ මේ බණ කියන මමත් බණ අහන ඔබත් මොනවා කළාද කියලා අපි දන්නේ නැහනේ. ඒ නිසා අපට මොන දේවල් විපාක එන්න තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා භාවනාව අපි වඩන්නේ හිත සැහැල්ලු කරගන්න, හිත සතුටු කරගන්න. එතකොට සීලය භාවනාව කියන දෙක සමහර අකුසල විපාක වළක්වන්නත් සමර්ථ වෙනවා. සමහර අකුසල විපාක දුර්වල කරන්නට සමර්ථ වෙනවා. උපපීලක කර්ම වශයෙන්, උපඝාතක කර්ම වශයෙන්. ඒක නිසා මේ වැඩේ පුළුවන් තරම් නිවසේදී උත්සාහ කරන්න. අපට භාවනා පිළිබඳ පොඩි හැඳින්වීමක් දැනගන්න එක අවශ්‍ය නිසා පොඩ්ඩක් මම සටහන් කරගත්තා. ඔයාලා අවබෝධයක් ඇති කරගන්න භාවනා පිළිබඳව. භාවනාවට පලිබෝධ තියෙනවා. භාවනාවට එන බාධා තියෙනවා. ඒක අපට ත්‍රිපිටකයේත් මුණ ගැහෙනවා. ත්‍රිපිටකය ඇසුරු කරගෙන ලියවිච්ච පසුකාලීන ග්‍රන්ථවල විසුද්ධි මාර්ගය අටුවාව වගේ ග්‍රන්ථවලත් මේක සඳහන් වෙලා තියෙනවා. කිසිදු කෙනෙක් බුද්ධ වචනය පිළිබඳව හෝ ආචාර්ය මත පිළිබඳව හෝ තරහක් ඇති කරගන්න එපා. ත්‍රිපිටකය ඍජු බුද්ධ වචනය ශ්‍රාවක භාෂිත දේව භාෂිත බුදුරජාන් වහන්සේ අනුමත කළ. අටුවාවත් එක තරහ වෙන්න එපා කවුරුවත්. අටුවාචාර්යින් වහන්සේලා අපෙත් එක තරහට අටුවාව ලියලා නැහැ. ඒකේ තියෙන්නේ බුද්ධ වචනයේට ශබ්ද කෝෂයක්. වචන අර්ථ ඉගෙන ගන්න ඒ අපට තේරෙන්නේ නැති කොටසක් දැනගන්න බුදුරජාන් වහන්සේව සමීපව ඇසුරු කළ භික්ෂුන් වහන්සේලාගේ පසු පරම්පරාව ඒව ලියලා තියෙන්නේ. අපි වගේ අද ඊයේ කට්ටිය නෙමෙයි. එතකොට බුදුරජාන් වහන්සේගේ බුද්ධ රශ්මිය දැනෙච්ච අයගේ ගෝලයෝ ඒ ළඟ පරම්පරාවලයි ලියපුවා. ඒක නිසා ඒව ලොකු ප්‍රයෝජනයක් අපට තියෙනවා. එතකොට විසුද්ධි මාර්ගයේ කර්මස්ථාන නිර්දේශයේ හොඳ විස්තරයක් තියෙනවා භාවනා පිළිබඳව. පලිබෝධ දක්වනම ආවාස පලිබෝධය. දැන් සමහර අපි ඒක අපි ඔයාලගේ ගෙදරට ගමු. මේක ගෙවල් වල තියෙන ස්වභාවයට සම්බන්ධ කළ ගමු. සමහරු ඉන්නවා උදේට මල් පෝච්චි උස්සගෙන ඉලා ගෙදරින් තියෙනවා. හවසට මල් පෝච්චි උස්සන් ගිහිල්ලා මිදුලෙන් තියෙනවා. ආයි ඔන්න වහිනකොට දවල්ටත් උස්සගෙන ගිහින් මිදුලෙන් තියෙනවා. මං දැකලත් තියෙනවා ගිහි කාලේ. අර කොන්ද කඩාගෙන මෙච්චර මල් පෝච්චි එහෙට අරන් දුවනවා මෙහෙට අරන් දුවනවා. ඊට පස්සේ මේස පොටු ටික කෑම් මේසේ පැත්තෙන් තියෙනවා. ඊළඟ සතිය මේ පැත්තෙන් තියෙනවා. ඒවා මාරු කරලා ෆොටෝ මාරු කරලා වෙන වැඩක් නැහැ. කුටිය ගෙදර සැරසීමම කටයුත්ත කරගත්ත කෙනෙකුට භාවනා කරන්න අමාරුයි. ඒකේ අදහස පිරිසිදු වෙන්න එපා කියන එක නෙමෙයි. අපි පැහැදිලිව කතා කළා පහුගිය සුමානේ වත්තු විසද කීරියතාවය බුදුරජාණන්සේ අනිවාර්ය කළා ප්‍රඥාව වඩන්න. ප්‍රඥාව වැඩෙන්නේ නැහැ අපිරිසිදුවට ඉන්න කෙනෙකුට. දැන් බලන්න ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න කුටි සේනාසනයක ප්‍රමාණය අතු ගානකොට විනාඩි ගානයි. අතු ගෑවා වැඩේ ඉවරයි. නමුත් විශාල ගයක් හදාගත්ත කෙනෙකුට ඔක අතු ගන්න ගියාට පස්සේ දැන් ගෙවල් පොඩි කරන්න ලැස්සෙන්න එපා. මේ
හරි අපහසුවක් නේ අර ලෝකය සතුටු කරන්නට ඔබ දරපු උත්සාහයේ ප්‍රතිඵලය ඔබ දිනපතා කාර්යබහුල වීම නේද එතකොට අර ආවාස පරිබෝධය ඔබට ඇති වෙනවා හොඳට පිරිසිදුට තියාගන්න ගොඩක් හැඩ වැඩ කරන්න ගියොත් ඔබට වැඩ වැඩි වෙනවා කුල පරිබෝධය ඥාති සහ උපස්ථායක තමයි භික්ෂුන් වහන්සේලාට ඔයාලට असल वैसियो ज्ञातीन मे देवल लुकु पलिबोधयक विनवा भावनावट ओक गुडाक्म अपि देखला तीयनी गंबद परिसर वल कौरु हर गेदट्टेनवा इट पासे कहाट हादनवा कौरु हर गेदट्टेनवा बुला तेप्पु अरगेन इसराट गिन दूल गिन बुला थापनवा गा नगर बद ओक गुडाक अडुई विदेश रत्तवाल वल गुडाक्म अडुई अल्लपु अत्ते इन्ने कौद केलवा दन्ने एके होंद नरक देपत्तक तीयनवा हेबई දෙපැත්තක් තියෙනවා ගමක මිනිස්සුන්ට කරදරයක් වුණාම ගොඩාක් පිරිස ඉන්නවා ඒක අර පරිසරේ නැහැ නමුත් භවනාවට ගොඩාක් පිරිස එන යන තැනක් සුදුසු නැහැ නිතර නිතර ඥාතීන් හිතවතුන් එන යන පරිසරයක් දැන් ඔය ඉස්සර තිබුණේ බෙද ගෙදර ආරච්චි ගෙදර කොච්චරවත් කවුරු හරි ඇවිල්ලා ඉන්නවා තෙවැනි තැනක භවනා වඩන්න අපහසු එවැනි කෙනෙක් පන්සලට විහාරස්ථානකට ගිහිල්ලා භාවනා කරන්න පුළුවන්. එතනත් සල්පිල් අරවා මේවා තියෙන තැන නම් ඒත් හරියන්නේ නැහැ. හැමතිස්සෙම මිනිස්සු අඩු තැන කලබල අඩු තැනක් වෙන්න ඕනේ. ලාභ මේක නම් බලපාන්නේ ගොඩාක් භික්ෂුන් වහන්සේලාට බොහෝ ලාභ ලැබෙනකොට බොහෝ ලාභ ලැබෙන එක නෙමෙයි ප්‍රශ්නේ. මේක තුල ඇලෙන්න ගැටෙන්න යන එක. අතහැරලා වැඩ කරන් යන ඕනතරම් භික්ෂුන් වහන්සේලා අපි දැකලා තියෙනවා ඕනතරම්. ඕනතරම් ලැබෙනවා උන්වහන්සේලා දැන් නාවුවෙන් හැටිය දැම්ම සංසාරෙට කොච්චර ලැබුණාද නමුත් උන්වහන්සේ අන්තිමට කියලා තිබුණේ ලක්ෂ ගාණක් බුදු ගුණ වැඩුවා කියලා කෝටි ගාණක්ද මන්ද බලන්න උන්වහන්සේ එච්චර ලැබිලා අන්තිමට උන්වහන්සේ එකතු කළා දෙන මොකද්ද බුදු ගුණ ඒකක් කිව්වේ අවසාන කාලේ මං හිතන්නේ ඒක උජාරුවට කාටවත් කියන්න ගියේ නෑ මැදදි මැදදි ඒකයි ස්වභාවයෙන් එහෙම ජීවත් වෙන්න පුළුවන් ඔබටත් ඒ වගේ ලැබෙන කොට තේරුම් ගන්න මට මේ ලැබෙන්නේ මම සංසාරේ දීපු දේවල් තව ටිකක් මම දෙනවා බය නැතුව දන් දෙනවා කර්ම පරිබෝධය හැමතිස්සෙම ගොඩ නැගිලි ගෙවල් අලුත් වැඩිය කරන්න ඕනේ මේක වැරදියට ගන්න එපා හැමතිස්සෙම හදන එකම කරන්න ගියාට පස්සේ ගෙවල් දොරවල් වල මේ ඒත එක ගයක් මදි තව ගයක් හදන්න තව ගයක් මදි තව ගයක් හදන්න ගියාට පස්සේ වැඩ වැඩි වෙනවා ගණ කියලා කියන්නේ ගණ ඉගෙනුම් ලබා දීම් පෙළ කියවීම් භික්ෂුන් වහන්සේලාට ගණ පරිබෝධය එන්නේ රැස්වලා කතා බහ කරන්න ගියාම ලින්ද ළඟ වගේ මාළු කඩේ වගේ කට්ටි එකතු වෙලා හෝ ගාලා කතා බහ වැඩක් කරෙන්නේ නැහැ අර අර විහිළු කතාවක් තියෙන්නේ මේ එක කාන්තාවකට පැයකට පොල්ලතු පහක් වියන්න පුළුවන් කාන්තාවන් දෙදෙනෙකුට පැයකට විය හැකි පොල්ලතු ගාන එකක්වත් වියන්නේ නැහැ හැයි දෙන්නයි දෙන්න එකතු වුණාට පස්සේ ඔව් කතාව ඒ ඝන පරිබෝධය තමයි ඒ තියෙන්නේ කතා කර කර ඉන්නවා අද්දාන පරිබෝධය ගමන් බිමන් බොහෝ තියෙන කෙනෙකුට අපහසුයි දැන් මම ඉන්නේ අපහසුවෙන් හැබැයි මං ගියේ හොඳ වැඩකට ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ මෑණියන්ට ගොඩාක් අසනීපෙන් ඉන්නේ ඒ ස්වාමීන් වහන්සේගේ ආරාධනාවෙන් පිරිත් ටිකක් කියලෙන් අපි ගියා ඒ ඒ ගමන ගිහිල්ලා ආවට පස්සේ දැන් පිවිකෙන් ඉඳලා පරයන්ක වාඩි වෙනවා වගේ ප්‍රතිඵලයක් බලන්න පුළුවන්ද ගමනක් ගිහිල්ලා විල පරයන්ක වාඩි වුණාම බෑ ඒක පිළිගන්නේ බෑ තෙහෙට්ටුව කියන එක ඇඟේ තියෙනකොට අපිට ඒ පරයන්කේ ඒ ප්‍රතිඵලය ගන්න බෑ කායික විවේකයක් අවශ්‍ය නමුත් අපි සිද්ධ කරන කටයුතු යුතුකම් ඉෂ්ට කරන ගමන් ඒක දේවල් කරගන්න සමහරු ආසාවට ගමන් යනවනේ ගෙදර බුදුන් වදින්න තියේදී අනුරාධපුර යනවා හොඳයි යන්නේ ඒක දැන් දඹදිවත් යනවනේ කමක් නැහැ නමුත් අපි හොඳට තේරුම් ගන්නට ඕනේ ඒ ගමන් බිමන් යන අතරෙදී තමගේ හිත හදන වැඩ කොටසත් කර්මාත් කැමති ඇවිදින්න යන්න ඔව් අනුරාධපුරේ යන්න එහෙම ඇවිදින්න කැමති නමුත් හොඳටම දන්නවා කායික විවේකයෙන් හිට ඉඳලා වාඩි වුණොත් තමයි මේ වැඩේ හරියන්නේ කියලා. ඒ වැඩත් කරගන්න ගමන් ගමන් බිමන් වැඩ කටයුතු කරගන්න.
ඥාති ඒ ගැන දන්නවනේ ආබාධ ආබාධ කියන එක කායික ආබාධ භාවනාවට පලිබෝධයි මානසික ආබාධත් පලිබෝධයි ආබාධ කියලා ගත්තට පස්සේ ඒක මෙහෙම තේරුම් ගන්න වාඩි වෙච්ච ගමන් කොන්දරි දෙනවා නම් ඔබට කොන්දේ ආබාධයක් තියෙනවා වාඩි වෙච්ච ගමන් කකුල රිදෙනවා නම් කකුලේ ආබාධය පාදේ ආබාධයක් තියෙනවා වාඩි වෙලා විනාඩි 15කට පස්සේ නේ කෙච්චර ගණන් ගන්න එපා ඒක අපට වේදනන පස්සනාවට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් අර නිතරම තියෙන ආබාධ ස්වභාවය කොන්ද කැක්කුම කකුල කැක්කුම ඒ වගේ දේවල් සුව කරගන්න උත්සාහ කරනවා සුව කරන්න බැරි නම් මොකද කරන්නේ අතහැරලා දාලා බැඩේ කරන් යනවා එහෙම කරන අයත් අපි බොහෝ දෙනෙක් අඳුරනවා මං ළඟකදී අපේ ස්වාමින්වහන්සේනින් අහලා බැලුවා එහේ මීරිගම හිටපු ස්වාමින්වහන්සේ කෙනෙකුගේ දැන් කොහොමද ස්වාමින්වහන්සේ කොන් දෙකක් අක්කුම කියලා 2014 කොන් දෙකක් අක්කුමක් තිබුණා හොඳ ලස්සන උත්තරයක් දුන්නා මාත් බෙහෙත් කරන්න එක්ක මාත් ගිහින් තන උන්වහන්සේ ටික උදව්වට බෙහෙත් කළා 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 ආයෙස්තුන් හරි ගියේ නැහැ දැන් අතහැරලා දාලා වැඩේ කරන් යනවා කිව්වා උන්වහන්සේ පරණකින් ඉන්නකොට නම් පේන්නේ කැක්කුමක් තියෙනවා කියලා උන්වහන්සේ ඒක අතහැරලා දාලා වැඩේ කරගෙන යනවා මොකද අපිට සංසාරේ කර කළ සමහර අසංකාරික කර්ම විපාක කිසිදු බෙහෙතකට හොඳ කරන්න බෑ එහෙම ඒවා තියෙනවා අපි උත්සාහ කරනවා උත්සාහ කරලා බැරි වුණොත් අපි ඒක අතහැරලා අපේ වැඩේ කරන් යන්න ඕනේ මොකද ඊළඟ ජීවිතේ සෞඛ්‍ය සම්පන්න වෙන්න අපි දන්නවනේ කරන්න ඕන දේ අපි ඒක සැලසුම් කරගන්නවා අපි අපේ කලමනාකරණය මේ ජීවිතේ පමණක් නෙවෙයි ඔය අතරේ සමහර වයසක අය ඉන්න අපි දැකලා තියෙනවා මට කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ කකුල එකක් වුණත් වෙන කොච්චර බෙහෙත් කළා හොඳ වෙන්නේ නැහනේ දැන් තවත් බෙහෙත් කරනවා අවුරුදු 80ක් විතර වයසයි අපේ අතපය අස්ති විශේෂයෙන් අස්ති සහ මස්පිඩු අවුරුදු 40 50 පහුණට පස්සේ හැදි ඇති වෙන ආබාධ සහ කැඳුම් බිඳුම් හොඳටම හොඳ කරන්න අමාරුයි ඒවා නැවත ප්‍රතිසංස්කරණය වෙන වේගය අඩු නිසා හරි අඩුයි ඉතින් පුංචි ළමයෙක් වැටෙනවා වගේ නෙමෙයි ඒක අපි තේරුම් අරගෙන පරිස්සමට භාවනාව කරගෙන යන්නට ඕනේ ආබාධයක් තියෙනවා නම් බෙහෙත් කරනවා නමුත් වැඩේ අතෑරලා හොඳ වෙනකන් ඉන්නේ නැහැ භාවනාවට වාඩි වෙන්න මේක හොඳ වෙනකන් ඉන්නවා කියලා ඉන්න එපා කවදාවත් වාඩි වෙන්න හම්බෙන්නේ නැහැ ඒක නිසා ග්‍රන්ථ මේකත් කියන්නේ භික්ෂුන් වහන්සේලාට ත්‍රිපිටක වාචෝද්ගත කිරීම ත්‍රිපිටකය කටපාඩම් කරන වැඩ ඉගෙන ගන්න දේවල් ගොඩ කරන්න ගියොත් එහෙම සීමා වික්මවා ත්‍රිපිටක ඉගෙන ගන්න ගියොත් එහෙම උන්වහන්සේට භාවනාව කරගන්න බැරිම වෙනවා මේක භාවනාවට බාධාවක් වුණාට සසරට කවදාවත් ත්‍රිපිටක අධ්‍යාපනයේ බාධාවක් වෙන්නේ නැහැ ඒ නිසා ඒ කෝකත් කුසල් මෙතන පෙන්වන්නේ භාවනාවට බාධාවක් වෙන්න පුළුවන් කියන එක හරි ඊළාට ඉර්ධි ඉර්ධි ගැන ඉතින් අවශ්‍ය නැහැ ඉර්ධි බාධාවක් කරගත්තොත් දේවදත්ත හාමුදුරුවෝගේ කට්ටිය ඉර්ධි භාවනාවට බාධා කරගෙන වැඩ පෙන්වන්න ගිහිල්ලා අන්තිමට අපාය යන්න සිද්ධ වුණා පෘථග්ජන ඉර්ධි තියන අය පෘථග්ජන ඉර්ධි තියෙන්නේ සමාධි වඩලා ලෝකෝත්තර තත්ත්වයට නැත්නම් මාර්ගඵල ලැබුමු නැති කෙනෙක් ඉර්ධි වැඩුවම එයාලට බාධා වෙන්න පුළුවන් භාවනාවට හරි අපි සාරාංශයක් වශයෙන් ඉගෙන ගන්නවා දැන් කර්මස්ථාන 40 සමත කර්මස්ථාන 40 කැමති කෙනෙක්ට වුණා ලියා ගන්න කැමති කෙනෙක් අහ ගන්න මේක විසුද්ධි මාර්ග කියන ග්‍රන්ථයේ පැහැදිලිව විස්තර කරනවා සම 40 කමඨහන් කියලා කර්මස්ථාන නිර්දේශයේ පළවෙනියට මෙන්නේ අපිට ටිකක් ආගන්තුක දස කසිනය කසින භාවනා බුදුරජාන් වහන්සේ අනුමත කළ භාවනා ක්‍රමයක් ඒ කාලෙත් ඉන්දියාවේ දඹදිව තිබිච්ච භාවනා ක්‍රම පඨවි කසිනය ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත ආකාශ ආලෝක කියන කසින 10 හතරයි හතරයි දෙක විතර මතක තියාගත හැකි පඨවි ආපෝ තේජෝ වායෝ හතර වෙනමම මතක තියාගන්න නීල පීත ඕදා ලෝහිත ඕදාත ලෝහිත ඕදා මේ හතර මාංජස්ට් එන්නේ මදටිය පාට එන්නේ නැහැ
හතරක් තියෙනවා මතක තියාගන්න. ඊට පස්සේ ආලෝක කසිනය ආකාශ කසිනය කියලා කසින 10ක් තියෙනවා. මේ 10 වඩන්න පුළුවන්. අද්දකීම් නැහැ. හැබැයි න්‍යායාත්මකව කරන ක්‍රමය කියලා දෙන්න පුළුවන් කැමති කෙනෙකුට. මම බොහොම සුළුෙන් වගේ නිකන් එහෙම කියන තරම් මට්ටමට කසින භාවනාව වඩලා නැහැ. එතකොට ඒක කරන විදිහ පළවෙනි කසිනේ ගත්තොත් මේක විතරක් මං චුට්ටක් කියලා දෙන්නම්. තැඹිලි පාට මැටිගත් මැටි තියෙන පොළවේ රත් කහ තැඹිලි පාට මැටි වලින් අපි පිඟානක වගේ හැඩය ප්‍රමාණය වියතකුත් අඟල් ගානක් වගේ ලොකුවට මේක මණ්ඩලය හදා ගන්න ඕන මැටි වලින්. ඉන් පස්සේ ඒක යම් කිසි දුරක් අපට ඇහැ පහත් කළ බලන්න පුළුවන් දුරකින් තියලා මේ කසිනේ දිහා බලාගෙන අපි පටවි කියන අරමුණ ඇති කරගන්නවා මනසේ. පටවි කියන අරමුණෙන් තමයි බලන්නේ. මේක පටවි ධාතුව පටවි කියන අදහසෙන් බලනකොට ඒ පටවි කියන අරමුණට සිත සමාධිගත වෙනවා. ඉන් පස්සේ විස්තරයක් කරනවා මේ කසිනේ අයින් කළත් එයාට උග්ඝහ නිමිත්ත ඇති කරගන්න පුළුවන්. ඒක ආලෝක කසින ආලෝකය දකින්න විවිධ ඉරිදි දක්වා වඩන්න පුළුවන් කියලා විස්තර කරනවා පටවි කසිනය. ඒ විදිහට පටවි ආපෝ කියන්නේ ජලය, තේජෝ කියවඩසේ ගින්දර, වායෝ කියේ පස්සේ සුළඟ. සුළඟ නිසා සැලවෙන දෙයක් වුණත් අපට බලන්න පුළුවන්. නීල පීත ආදී වර්ණ කසිනවලදී මල් පෙති වලින් කසින හදන්න පුළුවන් කියලා විස්තර කෙරෙනවා. නිල් පාටට මානෙල් මල් පාවිච්චි කරලා, කහ පාටට ඇහැල මල් පාවිච්චි කරලා ඒ විදිහට අර විදිහම තැටියක සම්පූර්ණ කසිනේ හදනවා. ඔය ඒ නිසා තමයි සමහර වැඩිහිටි ස්වාමීන් වහන්සේලා කියලා දීලා තියෙනවා අපට මල් වට්ටිය හදාදී තනි පාටෙන් මල් වට්ටිය හදන්න කියලා. එතකොටත් එතන දැන් ඔය ඔක්කොම තනි පාටෙන් මල් වට්ටිය හදන්න එපා. එහෙම නෙමෙයි. එතන අපට ඒ දකින්න කොටත් එතන වර්ණය කියන අරමුණ පැහැදිලිව දකින්න පුළුවන්. දැන් මෙතන විචිත්‍රයිනේ. නමුත් කහ පාට මලක් විතරක් ගත්තම ඒ වර්ණ රූපයේ ස්වභාවය අපට පැහැදිලිව දකින්න පුළුවන්. ඒ නිසා එහෙම පාවිච්චි කරන්න පුළුවන් වර්ණ කසින විදිහට. නීල පීත ලෝහිත ඕදාත රතු සුදු, නිල් කහ රතු සුදු වර්ණ. මේ වර්ණ වලින් භාවනාව සමතේ වැඩුවම ඒ වර්ණ වලට අනුව ඉර්දි පාව පෘථග්ජන පිරිස ඉඳලා තියෙනවා ලෝකේ. ඔයාලට මහා සමය අටුවා වර්ගන කියවන්න පුළුවන් වුණොත් බලන්න එතන කසින ගැන නෙමෙයි කියන්නේ. බ්‍රහ්මයෝ 4 දිනෙකට මහා සමය සූත්‍ර දේශනාව අහන්න එන්න ප්‍රමාද වුණා. එයාලා පොඩි ගාත ටිකක් ලස්සන්ට කියලා පරක්කු වෙලා ඇවිල්ලා හතර පැත්තෙන් වාඩි වෙනවා. වාඩි වෙනකොට මේ 4 දෙනා රතු කහ සුදු නිල් වර්ණ වලින් මේ පැත්ත බබළුවාගෙන තමයි එතනට ඇවිල්ලා වාඩි වෙන්නේ. තතර භික්කවෝ සමාදහංසෝ චිත්තං අත්තනෝ ජුකමකංසෝ සාරතීව නෙත්තානි ගහෙත්වා ඉන්ද්‍රියානි රක්ඛන්ති පණ්ඩිතාති කියලා මේ ගාථා ගැන එක්කෙනෙක්. තව කෙනෙක් කියනවා යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහාය මානසන්දේහං දේවකායං පරිපූර්යසන්ති කියලා පොඩි වර්ණනාවක් කරලා හිමින් වාඩි වෙනවා. එයාලා පින්වන්ත වැඩිකමට එයාලා ආලෝක විහිදුමින් තමයි එන්නේ. මේ ඇවිල්ලා ඒ හතර පැත්ත වර්ණවත් කරලා වාඩි වුණා කියලා අටුවාවේ ලස්සන විස්තරයක් තියෙනවා. ඒ අය වඩපු කසින යනවා තමයි බ්‍රහ්ම ලෝකේ වැඩ පෙන්නන්නේ. දැන් කැමති අයට පුළුවන් කැමති වර්ණයක් වඩලා නේද කහ පාට බ්‍රහ්මයෙක් වෙලා ආභස්තර බ්‍රහ්ම ලෝකේ ලයිට් පත්තු කර කර යන්න. ඒවා ඉතින් භාවනාවේ ලැබෙන ලෞකික ප්‍රතිඵල. ඒක ඇත්තරදී හරි පුදුම දේවල් අපිට හිතා ගන්න බෑ. ඉතින් අපට හිතා ගන්න පුළුවන්නේ කණාමැදිරියක රෑබදුල්ලෙක් ගැන. ඉතින් කණාමැදිරිය රෑබදුල්ල ගැන හිතා ගන්න පුළුවන් නම් අපට කියන්න බෑනේ එච්චර පින්වන්ත කෙනෙකුට එහෙම කරන්න බෑ කියලා. එතකොට බුදුරජාන් වහන්සේ ගැන කවර කතාවද? කසින භාවනා. ඉන් පස්සේ අසුභ භාවනා 10ක් තියෙනවා. අපි ඒකට දස අසුභය කියලා කියනවා. දස අසුභය මේකම අපි සංසන්දනය කරමු. සතිපට්ඨාන සූත්‍රය අපට හම්බ වෙනවා සීවතික පබ්බය. සීවතික පබ්බය මේකයි සමාන නැහැ, ටිකක් වෙනස්. නමුත් එකම වගේ අරමුණු අපට මුණ ගැහෙනවා. දසසුභයේදී ඉදිමුණු මලසිරුර උද්දුමාතක විනීලක, නිල්ලුණු මලසිරුර විපුබ්බක,
සරව ගලන මල සිරුර විචිද්දක දෙකට කැපුණු වැංගුණු මල සිරුර විඛායිත ඒක අපිට හම්බ වෙනවා සතිපට්ඨානෙත් කාකේ හිවා කජ්ජමානං කුලලේ හිවා කජ්ජමානං ගිජ්ජේ හිවා කජ්ජමානං සිංගාලේ හිවා කජ්ජමානං විවිධේ හිවා පානක ජාතේහි කජ්ජමානං සත්තු කාපු මල සිරුර විඛායිත විකිත්තක හත විකිත්තක ගොඩක් චූට් කැබලි ටිකක් කැබලි වලට වෙන් වෙච්ච ගොඩාක් කැබලි වලට වෙන් වෙච්ච ලෝහිතක ලේ ගලන පුලවක මොකද්ද ඉහඳ පණුව පණුව ගහලා කියන්නේ පණුව ගහ මල සිරුර අට්ටික ඇට පෑදුණු අස්ති කැබලි එතකොට මේව වෙන වෙනම සමත භාවනා වශයෙන් වඩන්න පුළුවන් ඔය ලෝහිතක කියන අරමුණ ඊළඟට පුලවක කියන අරමුණ චලනය වෙන අරමුණු චලනය වෙන අරමුණු ඒ නිසා ඒකේ විශේෂත්වයක් මම කියලා දෙන්න මොකක්ද විශේෂත්වය බොන්න අපට වැදගත් භාවනා ටික එනවා වහිනවද ඒකත් හොඳයි වැදගත් භාවනා ටික එනවා තෙමෙන කට්ටිය පොඩ්ඩ ඇතුළට ගන්න මම මෙහෙන් හරි කමන්නේ වාඩි වෙන්න කියලා අනුස්සති 10 දස අනුස්සති භාවනා ඒක අපිට හුරු පුරුදු භාවනා ගොඩක් තියෙනවා බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති චාගානුස්සති මම මේ ටික වෙන වෙනම කියන්නම් විස්තර පොඩ පොඩ දේවතානුස්සති මරණානුස්සති කායගතාසති ආනාපානසති උපසමානුස්සති මේ මේ එක එක අර්ථය මම කියලා දෙන්නම් මම මේ තියරි කොටස කියලා දෙන්නේ මොකද ඔයාලට පැහැදිලි බවක් ඇති කරගන්න කැමැති කැමැති භාවනාව කරන්න පුළුවන් දැන් තෝරගෙන කැමැති භාවන ඒ භාවනාව තෝරද්දී ඔබේ වෙනස වෙන භාවනාව අනුව දැන් අපට සමහර භාවනා උගන්වන ස්වාමීන් වහන්සලා කියලා දීලා තියෙනවා මම කිව්වද මන් දන්නේ කලින් ආයෂ්මතුන් මේ මෛත්‍රී භාවනා වඩන කෙනාවයි අසුභ භාවනා වඩන කෙනාවයි මූණ දැක්කම කියන්න පුළුවන් කියනවා දැන් අසුභාවන වඩන කෙනා මූණ එල්ලන් ඉන්නේ නැහැ. නමුත් මේ කියන්න පුළුවන්. ඔව් වෙනසක් තියෙනවා. එතකොට මේ වෙනස දක් පුළුවන් නම් තේරුම් ගන්න. එතකොට ඔබ තෝරගන්න භාවනාව අනු ඔබේ ශාරීරික වෙනසකුත් තියෙනවා. එතකොට අපට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් ආනාපාන සති විපස්සනා භාවනාව වඩන කෙනයි වෙන භාවනාවක් කරන කෙනයි. සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මොකද ආනාපාන සති අල්ලන්න බෑ ඇන්ටනම කෙලින් නැත්තම්. channel අහුවෙන්නේ නැහැ. හොඳටම කියන්නේ කොන්ද නැමිලා පාත් වෙලා නම් හරි අමාරුයි කරන්න බෑ ආනාපාන සතිය සහ කායනුපසනා කරන්න අමාරුයි හොඳට කොන්ද කෙලින් තියෙන නඳුර ගන්න පුළුවන් මෛත්‍රී භාවනා වගේක් එහෙම ප්‍රශ්නයක් නැහැ හරි તો අපි අනුස්සති ටික බලමු මේක වැදගත් නිසා බුද්ධානුස්සති බුදු ගුණ මෙනෙහි කිරීම ධම්මානුස්සති ධර්මයේ ගුණ මෙනෙහි කිරීම දැන් ඔන්න වචන දෙකක් පැටලෙනවා ධම්මානුස්සති ධම්මානුපසනා ධම්මානුපස්සනා කියන්නේ සතිපට්ඨානේ එන විපස්සනා ක්‍රමයක් ධම්මානුස්සති කියන්නේ ස්වාක්කාත ආදී ධර්මයේ ගුණ මෙනෙහි කිරීම පටලව ගන්න එපා ධම්මානුස්සතියදී අපට ධර්මයේ ගුණ ටික එනවා ධම්මානුපස්සනාවේදී නීවරණ පහ කළු පැත්තක් ඊළඟට පංචස්කන්ධය රූප වේදනා සංඥා සංස්කාර විඥාන තව විදිහකට දස දොළොස් ආයතන තව විදිහකට ඊළඟට බොජ්ජංග හත තව විදිහකට චතුරාර්ය සත්‍ය ඔය ටික අකුසල කුසල අව්‍යාකෘත සියල්ල තියෙනවා ඒවේ ඒක ධම්මානුපස්සනාව ධම්මානුස්සති කියන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කළ දේශනාව ස්වාක්කාතයි අඩුපාඩු නැහැ වැඩි කොටස් නැහැ එතනින් එහාට තියෙන ಗುಣ ටික ලෝකෝත්තර ධර්මයේ ගුණය කියන්නේ සම්දිට්ටික සාන්දෘෂ්ටිකයි අකාලිකයි කාලය ගත වීමකින් තොරව විපාක ලැබෙනවා මේ කරන සෝවාන් මාර්ගය කුසල් වශයෙන් ඊළඟ චිත්තක්ෂණේ අනන්තර සමනන්තර වශයෙන් විපාක ලැබෙනවා අකාලිකයි ඒහි පස්සිකයි ඕපනයිකයි පච්චත්තං වේතබ්බයි මේ ಗುಣ ටික තමයි ධම්මානුස්සතියේදී තියෙන්නේ ධම්මානුපස්සනාවේදී අර විදිහට විපස්සනාවටයි කොටසක්
සංඝානුසති සංගර සංගරත්නේ ගුණය සීලානුසති සීලය දැන් ඔබට සිහි කරන්න පුළුවන් අපිට අපි දැන් ගාථා කියනකොට ඒක සිහියෙන් කියන්න අපි කියනවා පානාතිපාතා වේරමණී ශික්ෂාපද සීලය නිවැරදිය පිරිසිදුය ඍජුය කුසල්ය කියලා අපි සිහි කරනවා එතකොට ඒ ගාථා ඒ වාක්‍ය කියනකොට ඍජු භාවය පිරිසිදු භාවය නිවනට අරමුණු වෙන උදව් කරන භාවය අපි සීලයත් එක්ක සිහිපත් කරනවා එතන සීලානුසතිය චාගානුසතිය කියන්නේ මොකද්ද දන් දීම පිළිබඳව මං දන් දුන්නා මං දන් දෙන්න කැමති දන් දීමේ ආනිසංස මේ වගේ කියලා ඒක හොඳයි ඉතින් මරණ වේලාවකදී මතක් වුණොත් මේ සමත භාවනා චාගානුසතිය දේවතානුසතිය දෙවියෝ සහ බ්‍රහ්මයෝ ඒ ඒ ලෝකවල සැප විඳිනවා ධර්මය ඇසුරු කරන්නත් ගොඩක් ලැබෙනවා මොන මොන වගේ පින් කරලාද දෙවිවරු ඒ තැන් වලට ගියේ මාත් ඒ වගේ හොඳට පින් දහම් කරගෙන මේ විදිහට දෙවියන් සාක්ෂි කොටගෙන භාවනාව වඩනවා පින් දහම් කරනවා ඒකටත් ඉතින් ශ්‍රද්ධාව නම් තියෙන්න ඕන ත්‍රිපිටකයේ දේවානුස්ති භාවනාවක් විදිහටද එහෙම මම මට මතකයක් නැහැ නමුත් දේවානුස්සති අපි පාවිච්චි කරනවා කුසල් ධම් වඩන්න මොකද අපට අර සක්‍රදේවියෝ එක කාන්තාවක් දිවලෝකීය අවස්ථාවේදී ගාථාවක් කියන්නේ ඒක වෙන්නේ බුද්ධ කාලෙන් පස්සේ පස්සමාතලී අච්චේරං චිත්තං කම්ම පලං ඉදං අප්පකම්පි කතං දෙයියං පුඤ්ඤං හෝති මහප්පලං මනුරත පූරණේ තියනවා කියනවා මම පොඩ්ඩක් හොයලා බලලා කියන්න මේක න්‍යායාත්මකව කෙසේ වෙතත් ප්‍රායෝගිකව යහපතක්ම වෙන සිතුවිල්ලක් ඇති කරන ස්වභාවයෙන් යුක්තයි දේවස්ථානුස්සතිය එතන සක්‍රදේවියෝ කියනවා ඉහිස්සල ගිහින් අහනවා ඔබතුමිය මෙච්චර ලස්සන වෙලා ඉපදුනේ මොන පිනක් කරලාද එතකොට එතුමිය කියනවා මම මේ බුද්ධ චෛත්‍ය බුදුරජාන් වහන්සේගේ ධාතු තැන්පත් චෛත්‍යයට මල් හතර අරන් යනකොට මැරුණේ. ඊ යන්න හම්බෙලා පූජා කරගත්තා නම් මෙතන නෙමෙයි මම ඉන්නේ. ඒතර කොච්චර ශ්‍රද්ධාවක් තියෙනවද? එතකොට තමයි මේ සෝවාණුත් වෙච්ච සක්‍රදේවියෝ මාතලීට කියනවා බලන්න මාතලී පස්ස මාතලී අච්චියරං ආශ්චර්ය චිත්තං කම්ම පලං ඉදං සිතක කර්මය. දැන් මේ කාය කර්ම වචී කර්ම නෙමෙයි සිතේ කර්මය. අප්පකම්පි කතං දෙයියං පුඤ්ඤං හෝති මහප්පල. පුංචි දෙයකින් විපාකය හරිහලයි නත්ති චිත්තේ පසන්නම්මි අප්පිකා නාම දක්ඛිනා සිතේ ප්‍රසන්න භාව ඉදිරියේ දක්ෂිනා පුංචි කියලා කියන්න බෑ ඔබ පාත්‍රයකට දන් හැන්දක් පූජා කළත් ඔබේ සිතේ තියෙන ප්‍රසන්න භාවය ඔබව උඩට අරගෙන යනවා එතකොට එතුම ඒක තව දිගට ගාතාව ලස්සන ගාතාවක් කියනවා එතකොට ඒ කතාවේදී ඊළඟට විශාකා උපාසිකාව සත්තක්කත්තු පරමයි සත්තක්කත්තු පරමකම කෙනෙක් හිතන්න පුළුවන් ඇයි දිව්‍යලෝක ප්‍රාර්ථනා කරගෙන බ්‍රහ්මලෝක වල කරක් ගහලා යන්නේ ඉක්මනට මන් දකින්න තිබ්බනේ අග්‍රදායිකාවනේ නෑ එතුමියගේ ප්‍රාර්ථනාව එතුමිය කාමලෝකයේ භව හතකුත් හයකුත් ඉතුරු භව ගණනාවක් එතකොට හිතන්න එපා මේ අටට වඩා යනවයි කියලා කාමලෝකයේ භව හත අටකට වඩා යන්නේ නෑ අට හතකට වඩා යන්නේ නෑ කාමලෝකයේ භව හතකට වඩා යන්නේ නෑ නතේ භවං අට්ඨමං ආදියන්ති හැබැයි එතුමින් වහන්සේලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ටක දක්වා ගමන් කරනවා ඒගොල්ලන්ට අපි කියනවා සත්තක්කත්තු පරම නැහැ කොහමද උද්දං සෝත අකනිට්ට ගාමි කියලා ඒගොල්ල සත්තක්කත්තු පරමයි ඊළඟට උද්දං සෝත අකනිට්ට ගාමි හත්වෙනි භවයේ අවසන් කරනවා ඒ ටික සම්පූර්ණයෙන් ගිහිල්ලා එතකොට අටකට යන්නේ ඒ සියලු භව එකක් විදියට ගන්නේ. කාමලෝකෙ ඉපදින්නේ භව හතකට වඩා. හරි ඒගොල්ලෝ උද්දන්සෝත අකනිට්ට ගාමී කියලා කියනවා. ඒක අභිධර්ම පිටකයේ විස්තර කරනවා පුද්ගල ප්‍රඥප්ති. පුද්ගලයේ වර්ග කරනකොට. එතකොට ඒ වගේ බැලුවට පස්සේ සහ තවතිසා දිව්‍ය ලෝකණං පුදුම තනක් ඉතින් ත්‍රිපිටකයේ ගෙන ගන්නකොට තමයි පේන්නේ. සනං කුමාර බ්‍රහ්මරාජයා
ඇවිල්ලා බණ කියන මම මේ දෙවි ලෝක ගැන වර්ණනාවක් කරන්නේ කැමතියා යන්න පහ රකින්න නැතුව නම් යන්න බෑ පහ නැතුව හයට යන්න බෑනේ ඒක නිසා සරං කුමාර බ්‍රහ්මරාජයා එනකොට තෞතිසා දිව්‍ය ලෝකයේ දෙවිවරු සැදී පැහැදී ඉන්න බුදුබණ අහන්න සරං කුමාර බ්‍රහ්මරාජයා හැම කෙනෙක්ම ඉදිරියෙන් ඉන්න විදිහට බණ කියනවා හැබැයි එක දෙවි කෙනෙකුගේ ආසනේ තමයි වාඩි වෙන්නේ දැන් හිතමුකෝ මම දෙවි කෙනෙක් කියලා සරං කුමාර බ්‍රහ්මරාජයා ඇවිල්ලා මගේ ආසනෙන් වාඩි වෙනවා මම ඒ ආසනේ දෙනවා ඒ දෙවියන්ට පුදුම සතුටක්ලු මගේ ආසනේ තමයි අද සරං කුමාර බ්‍රහ්මයා වාඩි උනේ කියලා කොච්චර ගෞරවයක් ඇද්ද බුද්ධ වචනේ දේශනා කරන්න එන බ්‍රහ්මයාව දකින්න බෑනේ දෙවියන්ට බ්‍රහ්මයා ඕලාරික කයක් මවනම දෙවියන්ට පේන්න දෙවියෝ ඕලාරික කයක් මවන්න ඕනේ අපට පේන්න එයාලා අපට පේන්නේ නැහැ අපි වගේම චුට්ටක් හොඳ උඩ ඉන්න අය තමයි දෙවියෝ ඔය ඊට වඩා උඩින් ඉන්න අය තව ඉන්නවා බ්‍රහ්මයාට බොහොම ගරු කරනවා දැන් ඔයාලා ගිහින් වඳින්න දෙවියන්ට අනේ දෙයියනේ මට මේක දීපිය අරක දීපිය කියලා ඒ වගේ තමයි ඉතින් ගෞරවය බුද්ධ වචනය ශ්‍රවණය කරපු දෙවි කෙනෙක් නිකන් හිතන්න විහිළුවක් නෙමෙයි දැන් මාත්‍රු දිව්‍ය රාජයා සෝවාන් වෙලා අභිධර්මයේ ශ්‍රවණය කරලා මෙතනට වැඩම කළොත් බණ කියන්න අහනවද නැද්ද ඔයාලා ඔයාලා ඉන්න හරියක ළඟින් වඩනොත් කොච්චර සතුටක් ඇති වේද එහෙම එන එකක් නන්නේ ඒ වගේ තමයි මේක දූරාවලියක් හයරාකි එකක් මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම බ්‍රහ්මයන්ගේ උඩට සුද්ධාවාස ඒ නිසා තමයි අපි ඒ පිං කළ අයගේ ගුණය සිහිපත් කරන්නේ මනුස්සයෙකුණත් එච්චරයි සෑහෙන පින්දහම් කරලා ඕනේ සෑහෙන හොඳ පෝසත් ජීවිතයක් ලබන්න මම මට මේ ජීවිතේ ලැබෙන්නේ නැත්තම් දන් දාන දෙන්නේ නැත්තම් කවුරුවත් සලකන්නේ නැත්තම් ලස්සනකුත් නැත්නම් මම මොකද කල්පනා කරන්න ඕනේ දන් දීලත් නැහැ සැප දීලත් නැහැ ලස්සන වෙන්න කිසි දෙයක් කරලත් පින්දහම් කරලත් නැහැ පන්සලක වැලි මලුවක් අතු ගාලා නැහැ ඒකයි ලස්සන නැත්තේ කතන්දර කිව්වොත් ඔයාලට එකකට එකක් කතන්දර කියන්න පුළුවන් දැන් ලස්සන වෙන ක්‍රමයකොත් ස්වාමින් වහන්සේ කෙනෙකුයි තරුණ රාජකුමාරයෙකුයි ගමක හිටියා දෙන්නම පුදුම ලස්සනයි මම කෙටියෙන් කියන්නම් වැඩි දික් කරන්න නැතු කතාව ගමේ මිනිස්සුන්ටයි ස්වාමින් වහන්සේගේ නෑදෑයොන්ටයි ඕන වුණා මේ දෙන්නගෙනුත් ලස්සන කවුද කියලා බලන්න දෙන්නව විහාර මළුවට එක්කගෙන ආවා රාජකුමාරයා හරිම ලස්සනයි ස්වාමින් වහන්සේ හරිම ලස්සනයි රාජකුමාරයා ස්වාමින් වහන්සේට වන්දනා කළා ගෞරවණීය විදිහට වන්දනා කළා ස්වාමින් වහන්සේට පෙර භවයේ බලන්න පුළුවන් උන්වහන්සේ රාජකුමාරගෙන් අහනවා මං අතුගාපු මිදුලේ කුණුවස් කරලා උඹේනවද මාත් එක්ක තරඟ කරන්න කියලා ස්වාමින් වහන්සේ ලස්සන වෙලා තියෙන්නේ මිදුලක් අතුගාලා ලස්සන වේවා කියලා ප්‍රාර්ථනා කරලා කුමාරයා ලස්සනලා දෙන්නේ ඒ අතුගාපු ටිකම රොඩු ටිකස් කරලා ප්‍රාර්ථනා කරලා පුංචි වැඩක් වුණාට ප්‍රමාණය කියන්න බෑ විපාකය එතකොට මේ ලෝකේ ලස්සනම කාන්තාවන් පුරුෂයන් පහළ වෙන්නේ ඒ ඒ ප්‍රදේශවල එයාලා කරගන්න කුසල කර්ම අනුව ඒ බව එයාලට මතක් වුණොත් එයාලා දැනගත්තොත් තවත් තවත් පින්කම් සිද්ධ කරගනී. ඉතින් ඒක නිසා නෑ ප්‍රාර්ථනා නොකළ එක ඉෂ්ට නොවී තියෙන්නේ නෑ. හැබැයි ප්‍රාර්ථනාව අනුව අපට පොඩ්ඩක් ඒ කුසල විපාකය ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හදා ගන්න පුළුවන්. කුසල විපාකය ලැබෙන තරම් කුසල කර්මය ප්‍රබල නැත්නම් ලැබෙන්නේ නැහැ කොච්චර ප්‍රාර්ථනා කළත්. නමුත් ප්‍රාර්ථනාවක් තියෙනකොට අපේ ඒ ලැබෙන්න තියෙන ප්‍රතිලාභය විපාකය අපිට අවශ්‍ය පාරකට සකස් කරගන්න හැකියාවක් තියෙනවා. පැහැදිලිද දැන්නේ? දැන් කොහොමත් ඔබතුමියට ලැබෙන්න තියෙනවා කෝටියක මුදලක්. එතකොට ඔබතුමිය කියනවා accounts නම් දෙකක් තියෙනවා සම්පත් බැංකුවට දාලා දෙන්නොත් තමයි ලේසි කියලා. ලැබෙන්න තියෙන එකනේ. අවශ්‍ය බැංකුවට දාගන්න පුළුවන්. ඒ වගේ අර කුසල කර්මයක් කරලා ඒක ප්‍රමාණවත් නම් ඔබේ විපාක ඔබ බලාපොරොත්තු වෙන විපාකය දක්වා එන්න ඒ විපාකය වල ප්‍රාර්ථනා කළාට වරදක් නැහැ. පාරමිතාවක් නම් ඒක අනිවාර්යෙන් නිවනටම ඒ කායනයි. කුසල කර්ම සෑම එකකම විපාකය අපට නිවනට හේතු වෙන්නේ නැහැ. ඒවා සැපේ ලබා දෙනවා. නමුත් පාරමිතා කියන වචන අපි කෙලින්ම පාවිච්චි කරන්නේ
නිවනටම උදව් කරන කුසල කර්ම විදිහට පාරමිතා පාරමිතා කියන එක අපි ලෞකික පැත්තට බර කරන්නේ නැහැ සාමාන්‍යයෙන් හැබැයි කුසල විපාක අපට සැපය කොහොමත් ලෞකික වශයෙන් දෙනවා එපා කිව්වත් සැපය ලැබෙනවා ප්‍රාර්ථනා කිරීම තුලම ටිකක් තියෙනවා ඒක ඒක ඒ කුසලයේ කර්මයේ නැහැ නමුත් ඒක කුසල කර්මයට උපනිශ්‍රේ වෙනවා කුසල කර්ම උපනිශ්‍රේ වෙනවා ලෝභ සහගත ප්‍රාර්ථනාවක් සිද්ධ කරගන්න හැබැයි තේ මිනිසු කරන අකුසල වල හැටි ඒක බොම් පුංචි දෙයක් ලස්සන වේවා කියලා ප්‍රාර්ථනා කරනද බය වෙලා ඉන්නේ ඔව් ඉතින් අප ඒක පෙරකල කුසල කර්මයක ස්වභාවය පසු කාලයක අකුසල් කරගන්නත් හේතු වෙනවනේ සමහර කාන්තාවකට ලස්සන ලැබිලා තියෙන්නේ එයා පෙර කරපු කුසලයක් නිසා. නමුත් ඒ කාන්තාව ඒක පාවිච්චි කරනවා නම් අකුසල් කරගන්න පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලාන ධම්මාන උපනිශ්‍යප් පච්චන පච්චය. එයා උපනිශ්‍ය කරගන්නවා ඒක විපාක අකුසල් කරගන්න. හරි නේද? මරණානුස්සතිය මරණය පිළිබඳව මමත් මැරෙනවා මම් ප්‍රිය කරන අයත් මැරෙනවා. ඒක දැනගත්තම ඔබට එයාලට සලකන්න පහසුයි. දැන් අපි අද මෑණි කෙනෙක් බලන්න ගියා ඌර චුට්ටක් අපහසුයි පිරිත් කිව්වා ආටානාටියත් කිව්වා. ස්වාමීන් වහන්සේ පුදුම වීරයක් කරනවා මෑණියන්ට උපස්ථාන කරලා ඒ දේවල් කරලා බලාපොරොත්තු මොකද්ද? එතුමිය සුගතියට යවන්න. මැරෙන එක වළක්වන්න අපිට කාටවත් බෑ. එතුමිය සුගතියට යවන්න. මැරෙනවා අපි කවුරුත් අපි ඒව ආදර්ශයට ගන්නට ඕනේ. තමන්ගේ දෙමාපියෝ මිය යනවා නම් මේ දෙන්න මට කලින් මැරෙනවා කියලා දැනගත්තොත් ඔබ වෙනදට වඩා සලකයි. මමත් මැරෙනවා කියලා දැනගත්තොත් ඔබ වෙනදට වඩා මෛත්‍රී සහගතව මිනිස්සුන්ට කතා කරයි. අපි මැරිච්ච දවසට අපි වෙනුවෙන් අඬන්න පිරිසක් ඉන්නවා නම් අඬන්න අවශ්‍ය නැහැ අඬන්න පිරිසක් ඉතුරුලා ඉන්නවා නම් ඒ කියන්නේ ඔබ ඒ අයගේ සිතට කතා කරලා මිනිස්සුන්ගේ හිතට කතා කරන්න පුළුවන් මිනිසෙක් බිහි වෙන්නේ මැරෙනවා කියන එක දැනගත්තම තමයි. ඒ නිසා මරණානුස්සතිය ඉතා හොඳ කමටහනක්. අපි කලින් දවසකත් බණකදී කතා කළා මේක පොසිටිව් තින්කින් ධනාත්මක චින්තනයක්. එකතු කරන්නේ නැහැ නේ හැම කෙනා. අවශ්‍ය ප්‍රමාණය රැස් කරනව නමුත් ගොඩ ගහගන්නේ නැහැ මැරෙන බව දන්න නිසා. ලෝක ප්‍රසිද්ධ ගායිකාවක්නේ ලතා මංගේෂ්කර්. එතුමිය කියපු ලස්සන කතාවක් මේ ළඟදී අපට අහන්න ලැබුණා. ඔයාලට ලැබුණොත් බලන්න. එයා විඳපු සැපත් එක්ක අද දවසේ සංසන්දනය කරනවා. හරිම පුදුම හිතෙනවා. හොඳ අවබෝධයක් ඉතින්. එයා එයාගේ ජීවිතය ගත කරපු අර වේ අධි වේගෙන් යන ප්ලේන් වල පවා ගමන් කරපු මම අද රෝද පුටුවේ යනවා. මහා විශාල මැදුරු වල ජීවත් වෙච්ච මම අද මේ ලෙඩ ඇඳක ඉස්පිරිතාලේ ජීවත් වෙනවා. එදා මගේ කොණ්ඩේ ඒ කියන්නේ ලස්සන කරන්න හත් දිනක් ඉඳලා තියෙනවා. අද මට ලස්සන කරන්න කොණ්ඩයක් නැහැයි කියලා එතුමිය කියලා තියෙනවා. ඒක අපි හැමෝටම පොදු ධර්මතාවයක්නේ. ඒක කායගත සතිය අපි විශේෂයෙන් කතා කරනවා. දෙතිස් ගුණ භාවනාව ඒක වෙනම කතා කරමු දවසක. කේසා ලෝමා නකා දන්තා තචෝ 6යි මන්සන් ආහාරු අට්ටි අට්ටි මිංජා වක්කං 6යි වගේ චක්ක 4යි පංචක පංචක 4යි චක්ක 2යි ඔහොම තියෙනවා. ඒ භාවනාව ගැන අපි වෙනම කතා කරනවා. ආනාපාන සති අපේ ප්‍රධානම භාවනාව. උපසමානුස්සතිය කියන්නේ නිවන පිළිබඳව ඉගෙන ගන්න එක. නිවන මෙහෙම ඇති කියලා හිතනවා. සෝවාන් ආදී මාර්ගඵල ලැබු උතුමන් වහන්සේ කෙනෙකුට පමණයි නිවන අරමුණු කරන්න පුළුවන් වෙන්නේ. අපට නිවන අරමුණු කරන්නට බෑ. හැබැයි නිවන පිළිබඳව නිවන කියන්නේ මොන සත්‍යද? නිරෝධ සත්‍ය. කීවෙනි සත්‍යද? තුන්වෙනි සත්‍ය. න්‍යායාත්මක දැනුම අවශ්‍යයි. දැනුම මත හොඳට මතක තියාගන්න. ඒතොර ඒ සත්‍ය පිළිබඳව දැනගන්නට අවශ්‍යයිනේ. සත්‍ය හතර පිළිබඳව දැනුමට කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨි. කතමංචාවස සම්මා දිට්ඨි. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. ඒතොර මොකද්ද මෝහය කියන්නේ? අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥානං,
දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං දන්නේ නැහැ. එතකොට ඔබ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනගන්නට හතරෙන් එකක් වෙච්ච නිවන ගැනත් සාමාන්‍ය දැනුමක් ඇති කරගන්නට ඕනේ. රේරුකාණී ස්වාමීන් වහන්සේගේ නිර්වාණ විනිශ්චය පොත කියවන්න. හොඳ දැනුමක් ඇති කරගන්න පුළුවන් රේරුකාණී ස්වාමීන් වහන්සේගේ නිර්වාණ විනිශ්චය පොතෙන්. ඊළඟට ආයෙනම අපිට හුරු පුරුදු භාවනා හතරක් අපි 10ක් කතා කළා. අනුසති 10 කතා කළා. දස කසිනය, දස අසුභය, දස අනුස්සති, දැන් සතර බ්‍රහ්ම විහාර. ඒක අපිට ගුණ ගැහෙනවනේ. ඒ නිසා විශේෂයෙන් කතා කරන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඊළඟට අරූපාවචර හතර. ඒකත් කතා කරන්න වෙන එකක් නැහැ. ඒක ඉතින් සතර වෙනි රූපාවචර ධානයේ පිහිටලා වোন අරූපාවචර ධාන වඩන්න ආකාසානං චායතන ආදී භාවනා වැඩුවද නැහැනේ කාරණා. ඊළඟ සංඥාව ආහාරේ පටික්කුල සංඥාව වෙනම් භාවනාවක් විදිහට වඩන්න පුළුවන්. ආහාරයේ පටික්කුල සංඥාව අවසාන වශයෙන් වවත්තාන එකක් තියෙනවා. චතුධාතු වවත්තාන පඨවි ආපෝ තේජෝ වායෝ මේ භූත හතර පිළිබඳව තමන් මෙනෙහි කිරීම අත්විඳීම චතුධාතු වවත්තානය. එතකොට අපි බලමු මනුෂ්‍යයන්ට වඩන්න පුළුවන් මේවේ මොනවද, දෙවියන්ට වඩන්න පුළුවන් මොනවද, බ්‍රහ්මයන්ට වඩන්න පුළුවන් මොනවද කියලා. අපි බලමු මනුෂ්‍යයන්ට වඩන්න බැරි මොනවද මේවෙන්. අරූප ධානයත් මනුෂ්‍යයෙකුට වඩන්න පුළුවන්. අපි හතරවෙනි ධානයෙන් ඉඳලා ආකාශය අනන්තයි කියලා ආකාශ කසින අරමුණට යනකොට පුළුවන්. උපසමානුස්සතිය වඩන්න පුළුවන්. ඇයි? රහතන් වහන්සේලාට කොහොමත් නිවන අරමුණු කරන්න පුළුවන්. අපට නිවන ගැන ඉගෙනගෙන අරමුණු කරන්න හිතන්න පුළුවන්. ඇත්තම කියනවාල හරි වාසනාවන්තයි. මනුෂ්‍ය ලෝකේ ඉන්න අපට 40ම කමටහන් වඩන්න පුළුවන්. 40ම වඩන්න පුළුවන් එකක් එකක් වෙන වෙනම ඉගෙනගෙන. දෙවියන්ට පුළුවන් ටික මං කියන්නම්. දස කසිනේ පුළුවන්. අනුස්සති 10ම බෑ. කායගත සතිය බෑ. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං ඕවා වඩන්න බෑ දෙවියන්ට. බ්‍රහ්ම විහාර හතරම පුළුවන්. අරූපාවචර හතර පුළුවන්. වවත්තානේ පුළුවන්. ආහාරේ පටිකුල සංඥාවක් නැහැ. ඊළඟට අසුබ 10 නැහැ. තව මොනවද නැත්තේ? ඒ ටික නැත්තේ. අසුබ භාවනාව නැහැ. කායගත සතිය නැහැ. එයාලට වඩන්න බෑ. සියුම් ශරීර තියෙන පින්වන්ත දෙවියන්ට මේ ඕලාරික දේවල් නැති නිසා. හරි නේද? මේ කියන භාවනාවල සමහර භාවනා සතර ඉරියව්වෙන් වඩන්නම බෑ. සමහර භාවනාවලට පුළුවන්. දැන් උදාහරණ විදිහට කිව්වොත් ආනාපාන සතිය කිසිම හේතුවක් නිසා ඉඳගෙන මිසක වඩන්න බෑ. ඒ නිසා තමයි දැන් ධානා මට්ටමකට ආවත් අරූපාවචර ධාන කවදාවත් ඉරියව්ව වෙනස් කර කර වඩන්න බෑ. ඒවා සතරවෙනි ධානයට එනකොට කයේ ක්‍රියාකාරීත්වය නෙමෙයි හුස්මත් නිරුද්ධ කරලා තියෙන්නේ. කියන්නේ ආස්වාස ප්‍රශ්වාස කියන කාය සංස්කාර නිරුද්ධ කරලා. කාය සංස්කාර නිරුද්ධ කරපු කෙනෙකුට ඇවිද භාවනා වඩන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන්ම එතනදී සක්මනේ හිටියත් එයා සක්මනේ කෙළවර තියෙන අර සිමෙන්තින් හදපු බංකුවේ වාඩි වෙන්න ඕන ධානය වැඩනකොට. ධානා භාවනා කරන්න බෑ ඉරියව්වල. අනිකුත් භාවනාල වෙන වෙනම කියන්න ඕනද? කිව්වොත් පඨවි ආදී කසින පුරුදු කරපු කෙනෙකුට දැක්ක ගමන් වැඩෙනවා. පඨවි මැටි දැක්ක ගමන් එයාට වැඩෙනවා. ජලය දැක්ක ගමන් වැඩෙනවා. එතකොට එයාට ඉරියව් හතරෙම පුළුවන්. ආලෝක සංඥාව ගැන අහවලා බලන්නට ඕනේ කොහොමද කියලා. ඒත් වඩන්න පුළුවන්. දැන් අපට කියනවනේ භාවනාව කරද්දී හෝ පාඩම් කරන වෙලාවට නිදිමත ගතියක් එනවනම් අපේ ගුරුවරු අපිට කියලා තියෙනවා ආලෝක සංඥා වඩන්න කියලා. මොකද අඳුරු තැනක පාඩම් කළත් පාඩම් කරන ඉරියව්වක් විශේෂයෙන් නැහැනේ. නමුත් ආලෝක සංඥා වඩන්න එතකොට ඔබට නිදිමත ගතිය නැති වෙනවයි කියලා. ඒක මුගලන් ස්වාමීන් වහන්සේටත් බුදුරජාන් වහන්සේ කියලා දුන්නා. ඒක නිසා අපිට එහෙම ගන්න පුළුවන්. ඒතකොට අසුබ භාවනා ටික අපි වඩන්නේ හිටගෙන ගොඩක් වෙලාවට, නැත්නම් වාඩි වෙලා මිනිය දිහා බලාගෙන.
ඒක ලස්සනට විස්තර කරනවා විසුද්ධි මාර්ගයේ හුළඟ එන පැත්ත තමන්ට විරුද්ධව තියාගන්න එපා කියනවා ඒ හුළඟ එන පැත්තේ වෙනසකුත් තියනවා ඒ අමනුෂ්‍යයන්ගේ බලපෑම සිද්ධ වෙන නිසා ඔව් ගඳ ගහනකොට තමන්ට අපහසුාවක් ඇති වෙන නිසා තමන් හුළඟ එන පැත්තෙන් හිටගන්න කියලා කියනවා මලමිනියක් නිරීක්ෂණය කරනකොට ඒ වගේ ඉරියව් එතකොට විරිදව් වෙනත් පොඩි අදහසක් අපට ගන්න පුළුවන් තව අසුභ භාවනාව මලමිනියක් දිහා බලලා කරනවා නම් අවවාද කරනවා තමන්ගේම ලිංගයේ කෙනෙක්ගේ මලමිනියක් බලන්න කියලා විරුද්ධ ලිංගික කෙනෙකුගේ මලමිනියක් බැලීම සුදුසු නැහැ රාගය ඇති වෙන්න ඉඩ තියෙනවා මලමිනිය අලුත් නම් ඒ නිසා අපේ හිසිතේ ස්වභාවය දන්න නිසානේ බුදුරජාණන් වහන්සේ මේ දේවල් කියලා දෙන්නේ ඒක නිසා ඒ ගැන අවධානය ඉන්න ඕනේ ඉරියව් අරගත්තම මේ මහත්මයා හතා කළ සාමාන්‍යයෙන් කායගත සතියෙත් පුළුවන් ඉරියව් මම දන්න මට්ටමින් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා පුළුවන් ඕනම ඉරියව්වක අරූපාවචර බැහැ ආහාර පටිකුල් සංඥා පුළුවන් චතුධාතු වත්තානි පුළුවන් ප්‍රධානම වෙන්නේ ආනාපානසති තමයි එයා ඒකට කෙලින්ම කියනවා පල්ලාකං ආභුජිත්වා උජුං කායං පනිදාය අරූපාවචර ධානවලදී අපට හිතන්න පුළුවන් කවදාවත් ඇවිදින ඉරියව්වක මේක වැඩෙන විදිහක් නැහැ කියලා හොඳ ප්‍රශ්නයක් ඒක එලාට බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්ට වැඩෙන්නේ දසකසිනියයි අනුස්සති 8යි මොකද්ද අනුස්සති 8න් 9න් එකක් වැඩෙන්නේ නැති මොකක් වෙන්නේ නැද්ද බ්‍රහ්ම ලෝකයේ කාය ප්‍රසාදය නැහැ කාය සංස්කාර නැහැ ඒ නිසා හුස්ම වැටෙන්නේ නැහැ ආනාපාන සතිය බ්‍රහ්ම ලෝකේ වඩන්න බෑ සතර බ්‍රහ්ම විහරණ අරූපාවචරය ටික පවත්තාන වඩන්න පුළුවන් එතකොට ඔබලා හැමදෙනාම වාසනාවන්තයි කමඨහන් 40ම වඩන්න පුළුවන් අපි මේ ටිකට විනාඩි 10 තියෙන මේ කොටසට අපි උත්තර දෙමු එහෙනම් පුණ්‍යානුමෝදනාවක් තියෙන අවසානෙදි කරමු ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව හා ආනාපාන සති භාවනාව මගින් සිත එකඟ කර ගැනීමට හැකි බව ප්‍රත්‍යවවත් නිවන් මගට යොමු වීම සඳහා යොදා ගන්නා ආකාරය අවබෝධ කර ගැනීමේදී යම් ව්‍යාකූල බවක් දැනේ. කරුණාකර මේ පිළිබඳව පැහැදිලි කරන්න. අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල කියා දෙන්න. වස් කාලයේ ඇතුළත මේ ප්‍රශ්නෙට පිළිතුර මට දැනෙන මට්ටමින් මම කරපු මට්ටමින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක තමයි අපේ බලාපොරොත්තුව. මේ ප්‍රශ්නේ අහපු කෙනා කවුරු වුණත් එයා කියන්නේ ආනාපාන සතිය සහ සක්මන කියන දෙකම යම් මට්ටමට යා වඩනවා කියනවා. ඊළාට ඒක නිවන් මගට යොමු වීම සඳහා මේක පාවිච්චි වෙන්නේ කොහොමද? එතකොට අපි ඉගෙනගත්ත විපස්සනාවට යොමු වෙන ආකාරය අපි කතා කරනවා. මේ කරුණු කාරණා ටික කතා කරලා අපිට සාමාන්‍යයෙන් ඉරිදාවල් 12න් 9කට වැඩි මම එක සතියක් මේ මාසේ පළවෙනි සතිය ගියේ නැහනේ. ඒතොර එක මාසේ පළවෙනි සතිය විතරක් සමහර විට මීරිගම ලොකු සංසගේ තැනකට වඩින්න වේවි. අනිත් දවස් ටිකේම අපිට මේ කතා කරන්න පුළුවන් නේ. එතකොට විපස්සනාව කායගත කායානුපස්සනා නැත්නම් වේදනානුපස්සනා වශයෙන් මේ වඩන එක ගැන අපි පුහුණුවීමක් කරමු. මම කිව්වනේ මම ගිය සමානෙදි කිව්වා මම පුරුදු වෙච්ච භාවනා ක්‍රමය තමයි මෙතනදී අපි මට කියලා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එතනට එහා දෙයක් මට කරලා කියලා දෙන්න බෑ. නමුත් තියරි පැත්ත කියලා දෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් කියලා. එතකොට ආනාපාන සතියෙන් වේදනානුපස්සනාව හරහා පාදක කරගෙන කායනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා හතරම වැඩෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කර අපි ප්‍රායෝගිකව කරමු කරන්න පුළුවන්. එතකොට අපිට පිළිතුරු ලැබෙවි. ඒකෙන් තමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබෙන්නේ. ප්‍රශ්නයක්ද? පුද්ගලයන් නිසා ගැටීම් ඇතිවන අවස්ථාවවලදී මෙත් වැඩීමට අමතරව ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? සත්ව පුද්ගල සංඥා මෙනෙහි. ඔව් මේක හොඳ ප්‍රශ්නයක්. විසුද්ධි මාර්ගයේ විස්තර කරනවා නිතර ද්වේෂය ඇති වෙනකොට මෛත්‍රිය වඩන්න කියලා. අපිට ඒකම මුණ ගැහෙනවා විතක්ක සංඨාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මට මතක හැටියට
පළවෙනිම උපකාරය භාවනා කරනකොට කරන කෙනෙකුට කෙසියම් අරමුණක් කරනවා ඊට විරුද්ධ අරමුණ වඩන්න කියලා. එතකොට මෛත්‍රිය තමයි ද්වේෂයට ප්‍රතිපක්ෂය. රාගයට ප්‍රතිපක්ෂය අසුභය. අසුභය මරණානුසතියත් කමන්නේ. එතකොට මේ විදිහට වඩන එක මේ ප්‍රශ්නේ අහපු කෙනාට ප්‍රායෝගිකව දැනෙලා තියෙනවා. යකා නැගලා එනකොට මෛත්‍රිය වඩන්න දත්මි ටිකාගෙන ටිකක් අමාරුයි. ඒක ඇත්ත කතාව. ඒක තමයි ඇත්ත. ඔව්. ඔව්. තියරි එක කොහොම වුණත් ප්‍රායෝගික කරනකොට මේකේ ගැටලු ඇති වෙනවා. හොඳටම තරහ ගිය වෙලාවක ටිකක් අමාරුයි. පළවෙනිම ජයග්‍රහණය තමයි ඔබට තරහ ගිය බව දැන ගැනීම. තරහ ගිය බව දැනගත්තොත් කරන්න ඕන වැඩේට අත ගහන්න පහසුයි. එතෙක් ඔබ දන්නේ නැහැ. තරහ ගිය බව දැනගන්න තරහ යාමත් තරහ ගිය බව දැන ගැනීමත් අතර කාලය අඩු කරන්න පුළුවන් හොඳ භාවනාවක් තමයි විපස්සනා භාවනාව. විපස්සනා යෝගියට තරහ ගියාට බොහොම ඉක්මනට මතක් වෙනවා දැන් ඔන්න තරහ ගිහිල්ලා කියලා. ඔබට බහුතරයකට ප්‍රශ්නේ තියෙන්නේ තරහ ගිය බව මතක් වෙන්න ගොඩක් වෙලා යනවා. ඒ කාලය තුල අපිරිසිදු වාක් කර්ම, අපිරිසිදු කාය කර්ම සිද්ධ කරගෙන මනෝ කර්මය කාටවත් පේන්නේ නැහනේ. කාය කර්මයක්, වචී කර්මයක් කළාට පස්සේ පින්වත් මේක වැඩේ ඉවරයි. ඒක ගොම ගාගෙන ඒක ඔබ ඔබේ ද්වේෂය තව කෙනෙක්ට දීලා අපරාධේ. ඒ නිසා වචනය සහ ක්‍රියාව පරිස්සම් කරගෙන හිත දිහා බලා ගන්න පුළුවන් වුණොත් මේ බණ කියන මටත් අහන ඔබටත් ද්වේෂය පාලනය කරන්න පුළුවන් වෙනවා. එතකොට ඊළඟට මම නම් ප්‍රායෝගිකව බලන දෙයක් තමයි ඇඟ වෙවුලන්න ගන්නවා. හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. දාඩිය දාන්න ගන්නවා. හුස්ම ගන්නවා. හොස් හොස් ගාලා හුස්ම ගන්නවා. ඔය ටික බලන්න පහසුයි අර ද්වේෂය ඇති කරපු පුද්ගලයාට මෛත්‍රී කරනවට වඩා. මොකද දැන් මේ ටික දෙන්නේ මගේ ගාවනේ. ඔබට ද්වේෂය අරගෙන ආපු පුද්ගලයාට පෙරලා මෛත්‍රී කිරීම දුෂ්කරයි. මොකද ඒ අරමුණමනේ. ඒ පුද්ගලයාමයි දැන් මේකම තමයි පේන්නේ. තමන් දිහා බලනකොට දැන් මට මොකද වෙලා තියෙන්නේ ද්වේෂය නිසා කියලා හුස්ම වේගය බලන එක කොහොමත් භාවනාවක්. අපට කයේ ස්වභාවය බලන එක කොහොමත් භාවනාවක්. හෘද ස්පන්දන වේගය, දහඩිය දමන ගතිය, අපහසුව කණ්ණාඩියට ගිහින් බැලුවොත් එහේ මූණේ ලස්සන බැලුවට පස්සේ ඔබට අර ටිකක් සිත මෛත්‍රියට සුදුසු තත්යකට ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සෙත් පටන් ගන්න වෙන්නේ මම වෛර නැත්තෙක් වෙම්වා කියලා. ළඟ ඉන්න අරමුණ නෙමෙයි, ඔබ ඔබටම මෛත්‍රී කරලා පටන් ගන්න වෙන්නේ. මොකද දැන් මේ වෙලාවේ කියන පුද්ගලයා කරන පුද්ගලයා මොන අදහසකින් කිව්වත් කෙරුවත් ද්වේෂය ඇවිල්ලා තියෙන දැන් ඔබට. ඒ නිසා මම වෛර නැත්තෙක් වෙම්වා කියලාම තමයි පටන් ගන්න වෙන්නේ. මොකද අඩුපාඩුව තියෙන්නේ තමන්ගේ අතේ නිසා. අර පුද්ගලයා වෛර නැත්තෙක් වේවා කියන්නේ ඒ පුද්ගලයාට වෛරය තියෙනවද නැතිද අපි දන්නේ නැහැ නේද? ඔබට පුද්ගලෙ නිසා තරහ ගියොත් සිදුවීමක් වෙන නිසා තරහ යන්නත් පුළුවන්. ඔව්, ඉතින් සත්වයක් නැතුවත් වෙන්න පුළුවන්නේ. ඔහොම මේ කොනේ ඉඳලා අර කොනට නිකන් හොඳට ලස්සනට අතු ගන්නවා. ඉවරචව හොඳ හුලඟක් ඇවිල්ලා ආයි කොළ වේලිච්ච ටික. ඒතර කාටද මෛත්‍රී කරන්නේ? තමන්ටම තමයි කරගන්න වෙන්නේ. අනිවාර්යෙන් ද්වේෂයක් ඇති වෙන්න පුළුවන් එහෙම වෙලාවට. ඒතර අපේ හිත තමයි බලන්න. ඒතර මේකට උත්තරේ දෙන්න වෙන්නේ අපට හුස්ම බලන්න පුළුවන්, තමන්ගේ කය දිහා බලන්න පුළුවන්. මේවා ප්‍රායෝගික වැඩ. මේව තමයි ධර්මය ප්‍රයෝජනට ගන්න තැන්. ඔය ප්‍රයෝජනට ගන්න නැතුව ඔබ පන්සලේ බුදිය ගත්තා. දවස් 7ක් පන්සලේ හිටියත් වැඩක් වෙන්නේ නැහැ. හිතට මේක ගන්න නැත්නම් හිතන්න එපා මට තරහ යන්නේ නැහැ කියලා. ඒ ද්වේෂය සම්පූර්ණ නැති වෙන්නේ කාටද? අනාගාමී උතුමන් වහන්සේට. අනිත් සෑම කෙනෙකුටම ද්වේෂය ඇති වෙනවා. ද්වේෂයට සමීප නෑදෑයක් වෙච්ච දුක ඇති වෙනවා. ඒ දෙන්නට සමීප නෑදෑයක් වෙච්ච බය. මේ තුනම එකිනෙකට සම්බන්ධයි. එකම අය ද්වේෂය, තරහ, දුක, බය ඇති වෙනවා. ඒකේ අදහස අනාගාමී උතුමන් වහන්සේ කෙනෙක් ළඟට හොරෙන් ඇවිල්ලා සර්පයෙක් ඇඟට දැම්මට උන්වහන්සේ ඔහොම වෙන්නේ නැහැ.
මෙහෙම ගැස්සෙන එක එන්නේ නැහැ. රතිඤ්ඤ අපත්ත වෙලාට උන්නාසේ තිගැස්ම ඒ ඒ චම්බි තත්තං එහෙම වෙන්නේ නැහැ. හේතුව උන්නාහතර ද්වේෂසිත නැති නිසා කවදාවත් බයක් ඇති වෙන්නේ නැහැ. දුකක් ඇති වෙන්නේ නැහැ. කාමරාගයකුත් උන්නාසයට නැහැ. සිතේ ස්වභාවය හොඳට තේරුම් ගන්න. අනාගාමි වුණා වගේ රහත් වුණා වගේ ජීවත් වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ සෑහෙන දුරට රාගය ද්වේෂය දුර්වල කරන නමුත් ඒක අපහසු වැඩක් එන ද්වේෂය අඳුර ගන්න එක තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ එතකොට අපි නිසා තව කෙනෙකුගේ හිත රිදෙන්නේ නැහැ තව කෙනෙකුගේ හිත රිදෙන්නේ නැහැ අපිට විනාඩි 5ක් තමා තියෙන ඉතුරු වෙලා පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරමු හැම කෙනෙක්ටම දැන් හෝම් වර්ක් දෙනවා ගෙදර වැඩ හැමෝම වාඩි වෙන්නම ඕනේ දැන් ලබන සතියේ නැත්තම් මේක හරියන්නේ නැහැ වාඩි වෙන්නම ඕනේ හැම කෙනෙක්ම පැය භාගයක්වත් සතිය දවස් 5ක් තියෙනවානේ පහෙන් එක දවසක්වත් අඩු ගානේ මේ අත්දැකීම් ටික ලබන්න අපිත් කරන ගමන් ඔබත් මේක කරන අපි මේ ටිකක් හුරු කරමු හිත හදන්න ඉන්පස්සේ ඇතිවන ගැටලු ප්‍රායෝගික ගැටලු මොන හරි තියෙනවා නම් ලියාගෙන එන්න මං හිතනවා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වෙයි එහෙම වුණොත් බොහෝ දෙනෙකුට මේ මාස 3 ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා ඒ නිසා හුස්ම දිහා බලන්න උත්සාහ කරන්න අපිට අද මේක ප්‍රායෝගික කරන්න වෙලාව නැති වුණානේ හුස්ම දිහා බලන්න උත්සාහ කරන්න උත්සාහ කරලා ඇතිවන ගැටලු ටික අරගෙන එන්න මොනම ආකාරයක ගැටලුවක් හරි කමක් නැහැ භාවනාවට බාධා වෙන වටපිටාවේ තියෙන ගැටලුවක් වුණත් කමක් නැහැ කයේ ගැටලුවක් හරි කමක් නැහැ සිතේ ගැටලුවක් හරි කමක් නැහැ කියන්න එතකොට අපට උත්තර දෙන්න කතා කරන්න පුළුවන් මෙම වැඩසටහන උදෑසන 8:00 සිට 2 දක්වා නේද සුවත නාලිකාවේ දායකත්වය මාළබේ පදිංචි නිර්මලී වික්‍රමතුංග මෑණියන් සහ චවින් නේද චවින් වික්‍රමතුංග පුතණුවන් විසින් තමයි ඒ දායකත්වය ලබා දෙන්නේ සුවත නාලිකාවට මේ වැඩසටහන ගුවනෙන් එහෙම නැත්නම් මේක මෙත් මෙව ස්ථානෙට නොපැමිණ නිවසේ සිට තමන් සිටින ස්ථානයේ සිට නරඹන්නට මේ පහසුකම ලබා දෙන්නේ නිර්මලී වික්‍රමතුංග මෑණියන් සහ චවින් වික්‍රමතුංග පුතණුවන් එකමුතු වෙලා එයාලගේ අරමුණ